අයිබුවන් Cakenshapes YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඔන්න ඉතින් මම මේ කේක් එක හදපු විදිය තමයි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේ කේක් එකේ සම්පූර්ණ බර කිලෝ 3යි බොටම් ටියර් එක. ඒ කියන්නේ යට තට්ටුවට මම භාවිතා කරලා තියෙන්නේ කිලෝ 2ක්. ඒ කියන්නේ අඟල් 9 තැටි 2ක්. ඒ වගේම උඩ තට්ටුවට Top tier එකට මම භාවිතා කරලා තියෙන්නේ 1 kg cake එකක්. ඒ කියන්නේ අඟල් 6 තැටි 2ක් තමයි මම භාවිතා කළේ. ඒ වගේම ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි කේක් එකක බර කියන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් සමහරක් අය කේක් එක ඩෙකරේට් කරලා ඉවරුණාට පස්සේ එන බර කියනවා. සමහරක් අය කේක් එක ඩෙකරේට් කරන්න ඉස්සෙල්ලා තනිකර කේක් එකේ බර විතරක් කියනවා. ඉතින් මේ කාරණාව කේක් ඩෙකරේටරගෙන් ඩෙකරේටරට වෙනස් වෙනවා. පෞද්ගලිකව මම හදන කේක් වල බර කියන්නේ මම කේක් එකේ බර විතරයි. එහෙම නැතුව කේක් එක ඩෙකරේට් කරාට පස්සේ එන සම්පූර්ණ බර නෙමෙයි. උදාහරණයක් විදිහට මේ කේක් එක විතරක් කිලෝ 3ක්. ඉතින් සම්පූර්ණයෙන් ඩෙකරේට් කරාට පස්සේ කිලෝ 4ක වගේ බරක් එනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු මේ කේක් එක මම හැදුවේ කොහොමද කියලා. 2-tier cake. එහෙම නැත්නම් තට්ටු දෙකේ කේක් එකක් හදනකොට අපි හැමතිස්සෙම උඩ තට්ටුවට භාවිතා කරන කේක් එක යටට මේ වගේ පොඩි කේක් බෝඩ් එකක් තියලා තමයි කේක් එක අයිසිං කරන්න ඕනේ. තට්ටු දෙකේ කේක් එකක් ස්ටැක් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් කේක් එකක් උඩින් තව කේක් එකක් නිවැරදිව තියන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ link එක මම description box එකේ දාන්නම් ඔයාලට බලා ගන්න. ඒ වගේම ක්‍රම් කෝඩ් අයිසිං රෙසිපි එකත් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මම මගේ කේක් වලට sugar syrup එක භාවිතා කරනවා. sugar syrup එක භාවිතා කරාම කේක් එකේ තියෙන තෙත ගතිය රඳා පවත්ව ගන්න පුළුවන්. ඉතින් ඔයාට සීනි සහ වතුර එක ප්‍රමාණයන්ගෙන් අරගෙන හොඳට උතුරවලා ඊට පස්සේ හොඳින් නිවාගෙන sugar syrup එක කේක් එකට භාවිතා කරන්න පුළුවන්. Sugar syrup එක භාවිතා කරන්න ඕනම කියලා නැහැ. ඔයාගේ කැමැත්ත අනුව ඔයාට sugar syrup එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කේක් එක ක්‍රම් කෝඩ් කරගත්තට පස්සේ ශීතකරණයේ පහළ කොටසින් පැය කිහිපයක් මම කේක් එක තියලා තියෙනවා. කේක් එක හොඳින් හයි වුණාට පස්සේ තමයි මම කේක් එකට උඩින් ෆොන්ඩන්ට් එක දාන්නේ. ඉතින් ඒ විදිහට කේක් දෙකම ක්‍රම් කෝඩ් කරලා ශීතකරණයේ දාලා අරගෙන මම ෆොන්ඩන්ට් එක දාලා තිනවා. රතු පාට ෆොන්ඩන්ට් එක හදන වීඩියෝ එක තියෙනවා. මම ඒකේ link එක ඔයාලට බලා ගන්න description box එකේ දාන්නම්. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ කේක් එක ස්ටැක් කරන්න. මේ විදිහට top tier එක තියන්න ඕන තැන මම ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ straws ටිකක් අරගෙන එහෙම නැත්නම් ඔයාලට barbecue sticks උනත් භාවිතා කරන්න පුළුවන්. ලකුණු කරගත්ත රවුම ඇතුලේ මේ විදිහට straws ටික ගහගන්න ඕනේ. මේ විදිහට edible pen එකක් භාවිතා කරලා කේක් එකේ උස ප්‍රමාණය මැනගෙන වැඩිපුර කොටස් කතුරකින් කපලා ඉවත් කරන්න ඕනේ. දැන් icing ටිකක් හරි vegetable shortening ටිකක් හරි මේ විදිහට ගා ගන්නවා. ඊට පස්සේ ගොඩාක් පරිස්සමින් top tier එක අරගෙන මට අවශ්‍ය තැනින් කේක් එක තියා ගන්නවා. මතක තියාගන්න අපි top tier එකට යටින් කුඩා කේක් බෝඩ් එකක් තියලානේ අයිසිං කරේ. ඉතින් ඒ කේක් බෝඩ් එකත් එක්කම තමයි ඔයාලා කේක් එක අරගන්න ඕනේ. යට තට්ටුවට අපි straws එහෙම නැත්නම් barbecue sticks දැම්මනේ. ඉතින් හරියටම ඒ straws වලට උඩින් තමයි කුඩා කේක් බෝඩ් එක තියන්න ඕනේ. එහෙනම් ඉතින් දැන් අපි බලමු කේක් එකේ ඉතුරු decorations කරන්නේ කොහොමද කියලා.
පොලිස් කාර් එකක් සහ ෆයර් ට්‍රක් එකක් තමයි මට ඕන වෙන්නේ. ඉතින් මේ විදියට මට අවශ්‍ය සයිස් එකට මං කොලියක ඇඳගෙන තියෙනවා. මේ කොලිය මම ෆොන්ඩන්ට් එක උඩින් තියලා මට අවශ්‍ය විදියට පොලිස් කාර් එකයි ෆයර් ට්‍රක් එකයි කපා ගන්නවා. මුලින්ම පින්තූරයේ වටේ මම කපා ගන්නවා. ඊට පස්සේ ෆොන්ඩන්ට් එක උඩින් තියලා අවශ්‍ය හැඩය කපාගෙන මට අවශ්‍ය විදියට ඩෙකරේට් කරගත්තා. ඔයාලට පේනවනේ කේක් එකක් ඩෙකරේට් කරනකොට මේ වගේ පොඩි පොඩි ඩැමේජස් සිද්ධ වෙනවා. ඉතින් කේක් ඩෙකරේටර් කෙනෙක් විදියට අපි දැනගන්න ඕනේ ඩෙකරේෂන්ස් වලින් මේ වගේ ඩැමේජස් කවර් කරන්න. දැන් මේ වගේ කළු පාට ෆොන්ඩන් බෝල ටිකක් අරගෙන ටොප් ටියර් එකේ එජ් එක ඩෙකරේට් කරගන්නවා. මේ විදියට අකුරු ටික මට අවශ්‍ය විදියට තියාගන්නවා. ඊට පස්සේ වතුර භාවිතා කරලා අලව ගන්නවා. මේ කේක් එක හදන්නේ චූටි දුවෙකුටයි පුතෙකුටයි. ඉතින් දුවගේ වයස අවුරුදු 1යි. ඒක නිසා කස්ටමර්ට ඕන වුණා චූටි ගෑනු ළමෙක්ගේ ටොප් එකක් උඩින් තියන්න. ඒ වගේම පුතාගේ වයස අවුරුදු 5යි. එයා ආසයිලු පොලිසිය අයට. ඒක නිසා පිරිමි ළමෙක්ව පොලිස් ඇඳුමින් අන්දලා ටොප් එකක් හැදුවා. ඔය විදියට තමයි මේ කේක් එක ඩෙකරේට් කරලා මං ඉවර කළේ. එහෙනම් ඉතින් ඔයාලගෙන් අදට සමුගන්නවා. කේක් ඇන් ෂේප්ස් YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, ළඟම තියෙන bell button එක ඔබන්න. එතකොට මං වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට දැනගන්න ලැබේවි. එහෙනම් සුබ දවසක්. ගිහින් එන්නම්.